ඔය සහකරුවක් සාකාරයක් සොනවාවද. අපගේ දස්ගනිින් යෝජනා අතුරින් මිනිුත්තු කීපයක් තුළ සොයා දෙන්නම්. කුලගිතර මංගල සේවය. මේ අයවැ ඒේකනේ රාජ්‍ය සේවකයා පිළිබඳව අම්කරවාගේ සිට අමාත්‍යන්සල ඒකම්බරයා දක්වා කිසිම ආකාරයක කතාබාත් හෝ සාහනයක් හෝ වෙනයම් හෝ ආකා රාජ්‍ය සේවකයා වෙනුවෙන් කරන ලද යෝජනාවක් ධනාත්මකොව ඇත්ති නෑ. එකම යෝජනාව තමයි රාජ්‍ය සේවකයාට ආණ්ඩුව යෝජනා කල්ලා තියෙනවා පාටටයිම් ජොබ්්‍ය එකක් හොයාගන්නටයකකි. එන ආ්ඩුව දන්නවා තමන් ලබාගන්න ව සේවා වෙනුවෙන් රාජ්‍ය සේවකයාට ලබාදන වැටුප ප්‍රමාණවත් ඕෝන බවය එක තමයි අනියමින් කියන්නේ පටම් ජොබ්්‍ය එකක් කරන්ඩ අවස්ථාව ලබාධනවයි කිය. තවපැඇත්තකින් ආ්ඩුව කියනවා ඉදිරියේදී ඔබට නුබලාට අතිකාලදීමන සංයුත්තදීම අපිට ගෙවන්නට වෙන්න නෑ ඒවා උඹලා හම්බ කරගන වෙනවිදිියකට හම්බ කරගන බලකාපල්ලකින්. පෞද්ජලි කාන්සයයි, රාජ්‍ය අන්සයයි මේ සේවාවන්දෙක් ගත්තාම මේ වගේ වැටුප්තල මේවාගේ ලැබෙන පහසුකං පෞද්ගල්ගාන්සේයට ඉතාමත්ම එල මටපකින් ලැබෙනවා. ්‍රක්ෂණාවරන රක්ෂණදීමන සංයුත්තදීම හැමේ එකක්ම ෞද්ි කාන්ස ඉතාමත් දිරියෙෙන්ඉන්න. හැබැ රාජ්‍ය සේவකයා රාජ්‍ය සේවය පිළිබඳව විශ්වාසයක් තිயாகගන அற පෞද්්‍යලක ලාභාපේක්ෂාවන් බුද්ජලික அන්සෙන් ලැබෙන சாල ලාබාපේක්ෂාවන් පත්த்திකරතියලා රාජ්‍යසේවයට බැදෙන්න්නේ රාජසේවයට යොමුුවන්නේ එකක් ්‍රටවෙනුවෙන් යම් සේවයක් කරන්න අනත් පැත්තෙන් රාජය පිළිබඳව විශ්වාසයක් ඇති කරගෙන තමන්ගේ අනාගතය තමන්ගේ ජීවිතය. ුරක්ෂතවීම පිළිබඳව රජය වග කියනවයි කියන කාරණාවත්තෙක්. මේ අයවැෑ තුළින් ඒ සියලුදේවල් ඉච්චා බංගත්තයට පත්තලා තිබෙනවා. නැතා අපේක්ෂා බංගත්තයට පත්කරපු අයවැයක් තමයි රාජ්‍ය සේවකාවෙනුවෙන් මේ දිරිපත් කලතියෙන්. විශේෂයෙන්ම මේ රාජ්‍ය සේවකයා තුළ රාජ්‍ය පිළිබඩව තම සේවාාව තුළින් ඇතිකරගන්න වූ ගෞරවනිී අත්වය. තමයි මේ පார்ட்டයි ஜබ් කරන්න කිය ரணාවன் ජோජனාවත් එක්க்க. රஜජ්‍ය சேවயாகගේ රராජ්‍ය පිළිබ තිය ගෞறவே தමයි කෙළසීම ලக்கල. ராஜජ්‍ය சேவය කලසීම ලක්க்கල තිබனும். ராஜජ්‍ය சேவே පිළිබඳව விශ්වාசிයක්තිயாகගන. அනාගතයේදී මේ சேවයට යම්කිසි කෙනෙක් යொமுயயிද என காரண. නි ත්ව දදාලා තියනවා. එක පැත්තකින් මෙ වැනි යෝජනාවන් නැති කරලා ්‍රාජ්‍ය සේවේ තිබෙන ගරුත්වය බිදුවටම ඇදලදාලා ්‍රාජ්‍යසේවේ තියන ගරුත්වය කෙළසලදාලා පුද්ගලිකන්සය. ඔසවා ැබීම අනියමින් මේ රජය බලාපොත්තින වදිකෙන කාරණය අපට විශසාල ගැටලු සසාග තත්වයක්ඇති වෙලා තිබෙන. විශේෂයෙන්ම අපි අධ්‍යාපන වෘතකයන්ගේ සංගමය හැටියට රාජ්‍ය සේවේ නියෝජනය කරන එ කණ්ඩායමක් පිරිසක් හැටියේ. පහුගේ කාල වකවානුව තුළදී. ආණ්ඩු යහපාලන ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් මේ විදුහල්පති සහ ගුරු වැටු පිෂපතාවේ පිළිබඳව ඉදිරිපත් කරන ලද යෝජනා ඇතිකරගන්නා ලද සාකච්ඡායෙක්ක මෙවර අයවැ යෝජනා තුළදී. අපි බොහෝමත්ම, ධනාත්මක බලාපොරොත්තුූකින් හිටිය. එවැනි සාර්ථක යෝජනා உෘතිී අරගලයක් තුළ,ි සාමූහිකව ෘතිය සමීත ෘතිය ක්‍රියාමාර්ගවල පෞගිය කාලය තුළ දිනාගන ඇතිකරගන්නාට සාකච්ඡායක දිනාගත්த்த දේවල්. දි துணක அකண்ட වැඩවර්ජනයකට යෝජනා වෙලාතිබිච් අවස්ථාවකකි තමයි මේ කොரோண වසங்கත ඇලා. ආණ්ඩුවට ඒකත් වවසන්තියක් බවට පත්තලා ඒ අපේ සාර්ථකවෘතිය ක්‍රාමාර්ගය අපි ආපස්සර අඩියක් ආපස්තරති අන්ඩ හේතුුණනි. නැත්තැන් අපි මේක අරගලයත්තුුවෙන් ජයග්‍රහාණය කිරීම අනිවාර්ය කාරණාවක් කලා තිබ්බා. එනිසා නමුත් අපි විශ්වාස කළා මහා විශාල වසිෙන් රාජ සේවකයා ගැන කම්කරුවා ගැන මේ හැම පිරිසක් ගැනම. හපාල් ආ්ුවටත් අඩිය දනාත්ම කතා කරපු. මේ සෞභාගගිය දැක්ම සෞභාග්‍යමත් ආණ්ඩුව තුළ. අපේතුවා රාජ්‍ය සේවකයාට ගුරුවරයාට විදුහල්පතිවරයාට ආත්ම ගරුත්පයක් ඇතිව රැකියාව කරගණයන්නට පුළුවන්වන් ආකාරේ වැටුපක් යෝජනවෙච්චා කර අවුමසේ සාකච්ඡා කරලා ආණ්ඩුව එකගේ වෙලා කැබිනට ඇමනුමැතිය ලබාගත්තාආකාරේ හෝ ත්‍රමාණයකින් ලබේ කියල්. බන්ඳුල ගුණවාර්ධන හිටපු අධ්‍යාපනෑමතිවරේ. ඒගේමර්තමාන වෙලදකට යුතු ඇතිවරයා බැහැදිලුවෝ මාධ්‍යයට ප්‍රකාශයක් කරනවා මෙවර අයවැයද. අනිවාර්යෙම්ම ගුරු විදවාල්පති වැටුප විෂමතාවය අනිවාර්යම සම්පූර්ණ කරල විසමතාවෙන් නැති කරල දාලා සර්ව සාධරණයක් කිිෂතවනවයි කියල්. අද ඒවා පුස් කියමන් බලවට නිකන් හිස් ප්‍රකාශ බවට පමණක් පත්තලා තියෙනවා මංහිතානේ අනෙක් අය රවටනො වගේ මේ දැනවගත් පිරිසක් නියෝජනය කරන. අධ්‍යාපන ශේස්ත්‍රයේ නියෝජනය කරන. මේ ගුුවරු විදුවල්පතිමේ අධ්‍යාපන ශේස්ත්‍රය රැවටීම එක පැත්ති බරපතල අපරාධයක් අනෙත් පැත්තයෙන් බරපතල පාපකර්මයක් කියනක මේ ආණ්ඩුව අපි කියන්නට ඕනි. විශේෂෙන්ම පහුගිය කාලයේ තුළදී කැබිනට් පැත්්‍රිකායෝ අමේ අනුමත කරගෙන. අපිට යෝජනා කරපු වැඩුක්තාල තිබ්බා විදුවල්පතිවරුන්ට ගුරුවරුන්ට ඒවගේම ඒවා කැබිට් පන්්ලේ අනුමත කරලා තිබ්බා. වැටුප් කොමිෂන් එකටේවා යොමු කරලා තිබ්බා මේ අයවැයි වෙනකොට ඒ සියල්ලක්ම සම්පූර්ණ කරලා දෙනවයි කියන පොරොන්දුව. අවසාන වශේයනුත් අම අධ්‍යාපන මමාත්‍යන්සය ෘතිය සමිති ඒකා බද්ව කරලත් සාකච්ඡාවේදී. පොරොන්දුවක් බවට අපිට ලබාදීර තිබ්බ. කලනිසාපි තවත් ආණ්ඩුවට, බල කර කියා සිටිනවා. මේ රටේ අනාග රටේ අනාගතය නිර්මාණය කරන්නේ අධ්‍යාපන ශේස්ත්‍රය තුළින්. එනිසා මේ රටක සම්පූර් මිද වැටීම අධ්‍යාපනය කඩා වැටීපු තුළලින් සිද්ධ වෙනවා. එනිසා ඒ ජීවනාලිය එක පැත්තිෙන් ශිෂ්්‍ය පපුර වගේම අනෙත් පැත්තිෙන් මේ ෘතිය නිල්ල නියල්ල සිටින මේ කේන්දගතවසින්න ගුරුවරු ස විදදුුවල්පතිවර බවට පත්ව වන. එනිසා ඔවුන් අතෘත්තිමත්ත තමන්ගේ සේවාවේ යෙදෙනවා නම්. පංිතාන්නේ ප්‍රසත්්‍ය සේවාවා කධ්‍යාපන සේවයට මේ සේෂස්ත්‍රේට ලබාගන්නට පුළුවන්කමක් ලැබේන්නේෙන්හ. දැන් දසක තුනකට ආසන්න කාලයා මේ ගුරු විදහල්පති වැටු විසමතාවේ පිළිබඳව සාකච්ඡාවෙනවා හැමණ්ඩුවක්ම විසඳුම් යෝජනා කරනවා හැබැයි අයවැ යෝජනාවලියයක් එනොේ සිියල්ල අමත කරලදානවා. හැමදෑම ගුරුවරු විදුහල්පතිවරු ශිෂ්‍යයන් දඩමීමමාා කරගන තමන්ගේ අරගල දියත් කරලා ඒ තමන්ගේ වැටුප හමත් නැත්තම් තමන්ගේ අවශ්‍යතාවයන් දිනාගැනීමේ කටයුත්වක නියලු නෙනෑ පහුගිය කාල වක්වානෝතුන් බැරිමතැන තමයි අපි එවැනි ක්‍රියාමාර්ගොල් නියලෙන්නට අපිට සිද්ධ වනේ. අපි ඉදිරියේද රජයට බොහෝමත්ම අවධාරණින් දැනුන් දෙනවා පෞගිය කාලේ යෙදුණු අරගලනවලට වඩා ඉතා දරුණු ආකාරයට ඉතාමත්ත බරපතල ආකාරේ ෘතිය ක්‍රාමාර්ගවලට අපි ජොමු එන්නට සිද්ධ වෙනවා ආණ්ඩුව මේ විදිහට මේ ගුරු විදුහල්පතිවරගෙනුවෙන් තවදුරටන් කටයතු කරනවානම්. එනිසා මේ සමස්ත අයවැෑ තුළ අපි කිසිම ධනාත්මක යෝජනාවක් දකිින්න්නහ. මේක නව ධනේශව පන්තියක් නිර්මාණය කරගන්න, අමන්ගේ ගජමිතුරන් වෙනුවෙන් බදුසාහන රාසියක් ලබාදීලා කළුසල්ලි සුදුකරන්නට විතරක් පුළුවන් වෙච්ච අයවැෑයක් විදියට තමයි අපි දකින්න. මේ ජෝජනාාවලි හරියට උසස්පෙල විභාගයට පෙනීසිලෙන් ළමයකුට සිංහල විශේර ලබාදීපු මාතෘකාාවකට අනුවදීපු රචනාවක් වගේ. මේක තියනෙ රචනාමේ ශෛලියක් විතරයි. අයවැෑගේ තිෙන්න්න ඕනේ ඉලක්කං ඒ ඉලක්කං යථර්ථවාදී වෙන්න ඕනේ. එහනම් ඒ රචනාවේ ලියල තියෙන ෙහි. ඉලක්කං එකතු කරලා තියෙන ගොඩයි තියෙන්නේෙ හත් පසින්ම අහසට පොළොව වගේ වෙනස් කාරණවල් දෙකක්. විශ්වවිද්‍යාල හදන්ඩ ෝජනා කරලා තියෙනවා. හැබැයි ඒ යෝජනා කරලා තිය විශ්වවිද්‍යාල පහෙන් එකක් හදන්න වංවෙන මුදල සම්පූර් වෙන්කරල තියනෙන මුදල එකක් හදන්න කිය නති කියලබල එක ගොඩනගිල්ක් හද්ඩොත් ඒ ප්‍රමාණවත් එන්න හ. අධ්‍යාාවන සේස්තය වෙනුවෙන් පාසල්වලට. රූපහණනි අන්ත්‍ර දෙන්න යෝජනා කරලා තියෙනවා ආණඩුව දන්න රපහණනි ක්‍රියාත්ම කනතාම විදුලිය නැති පාසල්කී අ තියනවජ කිය. ආණ්ඩුව දන්නෑඇතාම තෙමේ ටීවියක තියාගන්න, රූපාණි තියාාගණඩ නොතැමී තියන්න්න තැනක් නැති ස්කෝලකීහි පාසල්කී යක් තියෙනවද කියනෙ. එනිකා එලිසාහ කොළමඉන්දල ලියල දෙන රචනාවක් තමයි මේ අයවැෑ තුළින් කිව්වේ. මේක අධ්‍යාපන ශේස්ත්‍රයේ දසමකට කිම සේත්‍රක, අධ්‍යාපනය සේත්‍ර තුළ නියෝජනය වෙන. ස විශ් පාසලයේ සිට විශ්වවිද්‍යාලයේ දක්වා නතම් පූර්ුව ළම සංවර්ධනාවද. මේ ශේස්ත්‍රයේ නියෝජනය කර කිසිමාන්සයක අබමල් රේනුවක තරම්මෝ සානයක්හෝ රටේ ප්‍රගතිය සංවර්ධනය උදසාවන යෝජනාවක් මේ අයවැ යෝජනාවලිය තුළ ඇත්තේ. නෑ. එනිසා අපි බලාපොරොත්තුනවා ඉදිරියේදී. සමස්තයක් ඉදි සියල්වෘර්තිය සමිති ශේස්ත්‍රයේ නයෝජනය කරන ඒකා බද්ධ වෙලා ආණ්ඩුවට අපි දැඩිලෙස පාන්නට දැඩිලෙස ෘතිී අර්ගලයකට නියලෙන්න්නට අපේ වර්්‍ර සාධ වෙනුවෙන් නෙවෙයි සමස්තර් හටේ අධ්‍යාපන අයතින් මේ අයවයෝජනාවක්තුලින් කොහොමද තහවුරු කරගන්නේ කොහොමද දිනාගන්නේ කියෙන කාරණා පිළි බඳව ආණ්ඩුවට බලකර සිටීමේ අරගලයක නීරත වෙන්නට පි දි ද .